රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් යුරෝපයට සංක්‍රමණිකයන්ගේ නව ගලායමක් ගැන අනතුරු ඇඟවූ අතර ඔහුගේ මතය වූයේ ආහාර අර්බුදය හේතුවෙන් අනිවාර්යෙන්ම මෙම සංක්‍රමණික රැල්ල පැමිණෙන බව විදේශ මාධ්‍ය වෙත පවසා තිබෙනවා. යුක්‍රේනයට එරෙහි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පටහිර විසින් මොස්කව වෙත පණවන ලද පෙර නොවිරු සම්පාදක ගැන බ්‍රහස්පතින්දා සාකච්ඡා කරමින් පුටින් ඔවුන්ගේ යහපත් කරුණාව භුක්ති විඳීම සඳහා තම පුරවැසියන්ගේ අවශ්‍යතා කැපකිරීමට සෝදානම් ජයි කියනු ලබන සමහර බටහිර දේශපාලච්ඡයන්ගේ හැසිරීම විවේචනය කරමිනි. මොස්කව වෙත පණවා ඇති සම්බාධක මගින් ඇති කරන ලද ජාත්‍යන්තර ආහාර අර්බුදයේ මූලික වශයෙන් යුරෝපයේ රටවල සංක්‍රමණවල නව රැල්ලකට තුරු දිනු ඇති බවයි බටහිර දේශපාලච්ඡයන්ගේ තීරණ ගැන අදහස් දක්වමින් පුටින් අවධාරණය කළේ ඒවා නිෂ්පාදන හා සැපයුම් සම්බන්ධතා බිඳ වැටීමට තුඩු දෙයි. උද්දමනය වැඩි කිරීමට මිලියන ගණනකගේ යහපැවැත්ම අඩු කිරීමට සහ දුප්පත්ම රටවල ඛේදවාචකයන්ට තුඩු දෙයි. මහා සාගින්නක් එතර ස්වාමියා සහ අධිපතියා හෙවත් එක්සත් ජනපදය ගැන ඇඟවුමක් කරමින් ජනප්‍රියවාදයේ ප්‍රතිවිරුද්ධ දෙයක් ලෙස ඔහු විවේචනය කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර රුසියානු රුබෙල්හි ගෙවීම් සිදු කිරීම රටවල් ප්‍රතික්ෂේප කළහොත් බටහිර ජාතීන් සමග මොස්කවෙහි කොන්ත්‍රාත්තු අත්හිටුවන බව පුටින් පවසා තිබේ. ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ බටහිර ජාතීන් රුබෙල් වලින් ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සමග ඇති ගෑස් ගිවිසුම් අත්හිටුවන බවටයි.